පටි හදවන හොඳයි කියලා. මේ උතුම් පොය දවසේ මගේ මුල්ම ප්‍රාර්ථනාව වුණේ මගේ ලක්කම්ම ඇතුළු ලංකාවේ ඉන්න හැමෝගෙම සිත් නිවී සැනසෙන්න කියලා. ඉතින් බුද්ධ පූජාව තියලා උදේට කෑම ගන්න ගමන් අපි වෙසක් උඩ හදන්න පටන් ගත්තා. ඔයාට කවුද කියන්නේ වෙසක් උඩ හදන්න? මට. අයියලා හදන කොට බලන්න ඊට වඩා. මටත් පුළුවන්. ඔයා හදුවේ බලන්න ඊට. ඉතින් මේ ඉතින් මන්නේ ගියා වරද්ද තැන්. ඉතින් හැදුවට උණු වතුර දාන්න හැදුවේ ඉතින් ඒ වෙලාවේ කිව්වද? දැන් හරි නැද්ද? ඉතින් කරන්නේ තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු 3ක් පුරාවටම අපි දෙන්නට පුළුවන් විදියට වෙසක් කූඩු හදලා ජපානයේදී අපි පොඩියට වෙසක් සැමරුවා. ඉතින් ඉස්සර අපි දෙන යාළු වෙලා ඉන්න කාලේ හස්බන්ඩ් ජපාන් එන්න කලින් අපි දෙන වෙසක් සැමරුවේ කොහොමද දන්නවද? ඒ දවස්වල හස්බන්ඩ් මේ විදිහටම වෙසක් කූඩුවක් හදලා ඒක අලවන්න තු මට ගෙනත් දෙනවා. ඉතින් මම මට පුළුවන් විදියට ඒක අලවලා හවසට යාට දෙනවා. එයා මට වඩා ගොඩාක් ලස්සනට පිළිවෙලට අලවපු කූඩුවක් මට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ විදිහට මගේ හස්බන්ඩ් හදපු වෙසක් කූඩු එයා අලවපු එක මම මගේ ගෙදරත් මං අලෝපිය කියා එයාගේ ගෙදරත් දෙල්ලුවා. එයා දන්සල් වලට ගිහිල්ලා එක එක රස කෑම ಜಾති මට ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ හස්බන්ඩ් ජපාන් ආවට පස්සේ අවුරුදු ගාණක් වෙසක් දවස මං සැමරුවේ ලංකාවේ තනියම. ජපානයේදී ඒ දවස්වල ගොඩක් දවස්වලට වෙසක් එකටවත් හස්බන්ඩ් නිවාඩු හතිවෙන්නේ. එදාටත් එයා වැඩ. ඉතින් අද වෙනකොට අපි ඒ අමාරු කාලේ ටික ටික පහු කරගෙන දෙන්නම වෙසක් දවසේදී නිවාඩු අත්දාගෙන ගෙදරට වෙලා ලස්සන්ට වෙසක් කූඩු හදලා ආදරෙන් වෙසක් දවස මේ විදියට සමරන්න පුළුවන් තැනටම අපේ ජීවිත ටික ටික වෙනස් වෙලා. ඔයාට දන්සල් බීම එකක් ගෙනාවා. බිස්කට් නෑ. බීම විතරයි දුන්නේ. එමිට. එමි. රැට මොනවද කන්නේ? රැට කන්නේ දන්සල් බත්. මොනවද කියන්නේ දන්සල් බත් එකේ තියෙන? කා බතොයි? සීනි සම්බෝලයි පරිප්පුයි. තව? පපඩම්? දන්සල් බත් එක කියද්දි මතක් කරද්දි කෙලත් ගිලිනවා. තව මොකක්ද තියෙන්නේ? තව තියෙනවා. අපිට නෑ ගෙදර. එහෙනම් දන්සල්ට යන්න.
පොලි මේ ඉන්න පොලි මේ ඉන්න බෑනේ ඉස්සරහින් පැන ගන්න විදියක් නැද්ද පිටිපස්සෙන් ඉතින් හවස වෙනකම්ම වෙසක් කුඩු හදලා ඉවර වෙලා දැන් මං හදන්නේ ගිලම්පස බුද්ධ පූජාව තියන්න. දැන් අවුරුදු කීපයකට කලින් අපේ ලංකාව වෙසක් දවසට කොච්චර ලස්සනයිද. හැමතැනම දන්සල් තියෙනවා. අපි වෙසක් බලන්න යනවා. මිනිස්සු ගොඩක් සතුටින් හිටියා. ඒ වුණාට මොකක් දෝ මන්ද අපි කරපු පවක් නිසා වෙන්නේ නැති ඒ ඉස්සර ලැබපු සතුට දැන් අවුරුදු ගානකින් අපිට ලබන්න බැරි වුණා. පිටරටක හිටියත් අපි බලාගෙන ඉන්නවා ආයිමත් එදා වගේ ඒ දවස ලංකාවට කවදාද උදා වෙන්නේ කියලා. මේ වෙසක් පොය දවසේ මං ඉල්ලන්නේ ඉස්සර හිටියා වගේම සතුටින් ඉන්න පුළුවන් කාලයක් මගේ ලංකාවට ඉක්මනින්ම උදා වෙන්න කියලා. ඉතින් දැන් තමයි වෙලාව අපි දෙන්න එකතු වෙලා හදාගත්ත මේ වෙසක් කුඩු ටික එල්ලන්න. ඉතින් මේ එල්ලපු වෙසක් කුඩු දිහා බලාගෙන හිතන්න තියෙන්නේ උදේ ඉඳලම ලස්සනට හැඩවැඩ දදා මේ වෙසක් කුඩු හැදුවට එක හුලඟක් එක වැස්සක් ආව ගමන්ම මේ වෙසක් කුඩු කැඩිලා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි අපේ ජීවිතෙත්. අපි කොච්චර මේ ජීවිතේ හැඩවැඩ දාලා ලස්සන කරත් කොච්චර ආදරෙන් හිටියත් මොන දේ රැස් කරගත්තත් මේ ජීවිතෙන් අපිට යන්න ඕන වෙලාව ආවම අපිට මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. ඒක වයසට ගිහිල්ලාද අදද හෙටද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ජීවත් වෙන මේ චූටි කාලේ අනිත් මිනිසුන්ගේ වැරදි අඩුපාඩු හොයන්නේ නැතුව පුළුවන් විදියට කාටත් උදව් කරගෙන පුළුවන් තරම් අනිත් මිනිසුන්ට ආදරය කරගෙන ජීවත් වෙන එක. මොකද අපි කවුරුත් 100%ක් නිවැරදි මිනිස නෙවෙයි. ඒක නිසා කාටවත් බෑ අනුන්ගේ ජීවිතවල අඩුපාඩු හොයන්න. තමන්ගේ ජීවිතේ තමන්ට නොපෙනෙන අඩුපාඩු ඕන තරම් ඇති. ඒක නිසා වෙසක් කුඩුවක් වගේ ලස්සනට මේ ජීවිතේ සරසගත්තට ඒක විනාශ වෙලා යන්න යන්නේ චූටි වෙලාවයි. ඒක නිසා ඒ ඉන්න ටික කාලේ හැමෝටම ආදරෙන් කරුණාවෙන් ජීවත් වෙන්න අපි හිතට ගමු. See
मगे अंतिम प्रार्थना व मेला के इन्ने हेमोटम जीवित अतर मगधि अत्नोहरिन संसारे खेलवर वेन तेक्म एकट गमन करन आदरणीय आदर्याक मुनगहन कियला।